හරි ලස්සන සටහනක් තියෙනවා අද අරුණපත්තරේ ප්‍රධාන පෙටුවේ දාළතියෙනවා වසර හතරකට ආසන්න කාලයකට පෙර කතාවකොයි ඊය පෙරද කතාාවකුේ සංසන්ධනය කරලා. බිහිසුුණු මොහොතක් හැඟුම්බර මතකයක් ව කියලායි ශේෂපාටය දාන්නේ. එදා සහ අද අවස්ථා දෙකක් මේ දාලතෙන් හශණි කොළතුන්ගලියන්. ඔයාට මාව මතකද කිය හුරුපුරුදු කටහන්ඩක්. ඇසෙන්න්නටවුණා ඇය පෙරලා ඒ හඬ ඇසුනු දෙස හිසෝසවා බැලුව ඒ මීට සිව්වස්සරකට පෙර තමාගේ දිවිබේරාගත් තැනත්තා වූ මේ්‍යිය සධිත සුදුසිංහ බව හඳුනා ගැනීමට ඇට අපහසු නේ නැහැ එදා ඔහුට ඇය හඳ හමුවන්නේ මඩ කළපු සයින්ධ මර්ධු ප්‍රදේශේදී. මේ ගමේ නමකිවු සැලින් කාගේත් මතකයට නැගෙන්න්නේ පස්කු ප්‍රහරයේ මහා මොලකරුවක වූ සාාරාන්ගේ ගමද ඒ නිසායි. එදා හමුදාන ඉලධාරීන්ට හසුවේ ඇයි බියෙන් සාරාන්ගේ නිවසේ උදවියේ බෝම්බයක් පොපපුරවා ගන්න ඒත් ඔවන් නතරින් දෙදිනෙක් දිවිගලවා ගන්නට වාසනාවන්ත වෙනවා ඒ සාරාන්ගේ බිරිඳ සහදියනියයි එදා මේ දියනිය නිවසෙන් නොස්වාගෙනා මජ සජත ගැන ලෝකේ මවධානියමු අතර එම චාරුපය සමාජමාධ්‍යඔස්සේ වැඩි වශයෙන් හොමාර වුණ බාතීතති යලි සේගන්වමින් පස්ගේ පාලුස්ස නිදා. කල්මුණේ මයිස්්්‍රත් අධකරණයේදි ජාරාන්ගේ දනයට ඇගේ දිවිගලවාගත්මේජය සධිත්‍ය සුදුසිංහ හමුණ. ඒ මෙම දියනියගේ මව ඇපමත නිදස් කරන්නට අධිකරණය තින්දු කළ දිනේ. ඒ අවස්ථාවයිමජ සජත දියනයගෙන් තමන් අඳුරනවා දැයි ඇසු විට ඇගෙන් ලැබුණු පිරිතුරූයේ ඔවු මාමේ මට මතකයි කියයි. ඒ කට්ටපුඩා මේජ සජිත සමග සිනාස්සමින් විනාඩි කීප්‍රයක් කතාබා කළේ අසීමමිත ගෞරවයකින් ජුතුවයි කියලා දාලා තියෙනවා. හමුදාවේ මානුෂීය මෙහෙවුම් මතක්වඩ ගත්තනේද. අර ත්‍රස්තවාදීන් මර්ධනය කරපු අවස්ථාවයි. ඒ ත්‍රස්තවාදීන්ෙන් මිදල කණ්ඩායම් එකොට එදා ඒ අයට රැකවර්ණයදන් වොහකාරය මෙදා මේ පුංචි දැරිය වඩාගෙන ආපු හකාරයනේ ළමයි ළමගෙනනේ එය අතරේ මේක අන්තිමට දාලා තියෙනවා මේජ සජිත සුදුසුංහ කියන්නේෙත් දරුවන්ගේ දෙදිනෙක් ගේ තාත්තා කෙනෙක් මේ දියනිය තම බාලදරුවාගේ වයසේම පසුවන බවත් එදා ඇව බේරාගත් අවස්ථාවයි. තම දරුවා වඩාගෙන අන්නසේ හැඟීමක් දැන්නු බවත් ඔහ සඳහන් කරලතියනු. හරි ලස්සනඒ වචන නෙද් දෙකා අගට කඳලක් කෙනවා හැම කියනකොට. හැමෝටම හිතන්න පුළුවන්නම් හැම දරුවම තමන්ගේ දරුවෙක් කියලා ුන්ගේ දරුව තමංග දරුවූ ක කියෙ යිතන්න පොළුවන්න මේරට කොයිතරන්නම් වාසරාවන්තදනේද.